ජාතික ගුවන් විදුලියේ ජාතික නාලිකාව සමගයි ඔබ එක් වෙන්නේ. ජයපිරුණු සුබ දවසකට වාසනාවන් තිලන කරමින් අද දවසේදී අප සමග රැඳෙන්නට එක් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා 91.7 91.9. අලිම පහයි දැන් වෙලාව. 2016 සැප්තැම්බර් මාසේ 7 වෙනිදා අදවන් දිනකදී තමයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක දුරන්දර මහෝපාධ්‍යාය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහා කම්මට්ඨානාචාර්ය සාසන දජ සිරි ජිනවංශ ඥානාරාම වංශාවතංශ සාසන සෝභන අතිපූජනීය නායුවනේ ශ්‍රී අරිය ධම්මාබිධාන මහෝපාද්‍ය මාහිපාණන් වහන්සේ අපවත් වී වදාළේ. උන්වහන්සේට උපහාර පිණිසයි අද දවසේදී මේ සිත නිවන බුදුබණ වෙන්වන්නේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදුබණ. අද ධර්මානුශාසනාව පවත්වන්නේ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අතිගෞරවනීය අනුශාසක මහෝපාද්‍යාය මහා කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. අතිපූජ්‍ය නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වේ. අදට වසර 3ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස මෙම ධර්මානුශාසනාව මෙතෙන් සිට ප්‍රචාරය කෙරේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යෝ ආනන්දමය ධම්මෝ දේසිතෝ යෝ මය ආනන්ද ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ මමච්ඡයේන සත්තාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ විසින් ආනන්ද මහා ස්වාමීන් වහන්සේ අමතා දේශනා කළ විශේෂ දේශනාවක සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. මේ සඳහන් වන්නේ දීඝනිකායේ මහා වර්ගයට අයිති මහා පරිණාම සූත්‍රයටයි. අපේ සරුවඥන් වහන්සේ අවසාන වර්ෂයට සමීප කාලයේ ගිජ්ජකූට පර්වතයේ සේනාසනයේ වැඩ සිටියා. එහිදී ආනන්ද ස්වාමින් වහන්සේ පවන් සලමින් සිටින වෙලාවේදී වස්සකාරකේන මගධ මහාමාත්‍යතුමා සරුවඥන් වහන්සේ සම්මුඛ වෙන්න ආවා. එසේ සම්මුඛ වෙලා සාකච්ඡාවක් කළා. ඒ කියන්නේ අජාසත් රජුගේ අගමැතිතුමා තමයි මේ වස්සකාර බ්‍රාහ්මණතුමා. එතුමා අසා සිටියා භාග්‍යතුන් වහන්සේ, අපේ මහරජුරු ලිච්ඡවී රාජධානි ආක්‍රමණය කරන්න සූදානම්ව සිටිනවා කියලා. ඒ වෙලාවේදී සරුවඥන් වහන්සේ ඔහුට ඇහෙන්ද අනඳ මාහිමියන් වහන්සේගෙන් ඇහැවා, ආනන්දයේ මීට හිතදී විශාලා මහනුවර ලිච්ඡවී රාජධානියෙහි උදේනී චෛත්‍ය ස්ථානයේදී මම ලිච්ඡවී රජදරුවන්ට අපරිහානීය ධර්ම 7ක් දේශනා කළා. ආනන්දයේ ඒ අපරිහානීය ධර්ම 7 ඒ අය අනුගමනය කරනවාද? එයි පළමු යන්නේ නිතර රැස්වීම, රැස්වීම බහුලව වාසය කිරීම. දෙවන්නේ සමගියෙන් රැස්වීම, සමගියෙන් රාජකාරී කටයුතු කිරීම, සමගියෙන් විසිරී යාම. තුන්වැන්නේ ඈත අතීතයේ පටන් එන ලිච්ඡවි රජදරුවන්ගේ නොපැන වූ අනපනත් නොපැනවීම, පැන වූ අනපනත් නොබිඳීම, පැන වූ අනපනත් අනුව පැවතීම. සතරවැන්නේ ලිච්ඡවි රජදරුවන්ගේ වැඩිහිටි වයෝ වෘද්ධ
රජදරුවන් ගෞරවයෙන් ඇසුරු කිරීම ආවාද ලබා ගැනීම. පස්වැන්නේ දිච්චි රාජධානයෙහි කුල කුමාරිකාවන් කුල කාන්තාවන් බලහත්කාරයෙන් සුවසන්තක කර නොගැනීම. හයවැන්නේ ඒ ලිච්චිවර රාජධානී නගරී තුළත් එයින් පිටතත් තියෙන පූජන ස්ථානයන්ට කළවිරු පුද සත්කාර නිසසේ පැවැත්වීම. හත්වැන්නේ ලිච්චිවර රාජධානයට එන යන රහතුන් වහන්සේලාට ආරක්ෂාව සැලසීම. ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා භාග්‍යතුන් වහන්සේ, මම දැකලා තියෙන අහලා තියෙනවා ඒ ලිච්ඡවි රජදරුව ඒ කියන අපරිහානීය ධර්ම හත හරියටම අනුගමනය කරනවායි කියලා. එතකොට වස්සකාර බ්‍රාහ්මණයා කියනවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ, ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හත නෙමේ එකක් වුණත් අනුගමනය කරනවා නම් කිසිසේත්ම ලිච්ඡවි රාජධානිය ආක්‍රමණය කළ නොහැකි වෙනවා අපේ මහරජුරවන්නේ. හැබැයි උපලාපණී කියන මිත්‍රත්වය ඇති කර ගැනීමයි මිත්‍ර භේදය කිරීමයි කියන දෙකෙන් පුළුවනි කියලා ඔය යන්න ගියා. ඔය අතර සරුවඥන් වහන්සේ අනදමා හිමියන් වහන්සේට නියම කළා ආනන්දය, මේ අසල්වාසී සියලු සෙනසුන් වල භික්ෂූන් වහන්සේලා උපස්ථාන ශාලාවට රැස් කරවන්න කියලා. ඉතින් හවස් වරුවේ සියලුම සංඝයා රැස් කෙරෙව්වා. එතින් මේ සරුවඥන් වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිහානීය ධර්ම 42ක් දේශනා කළා. 41ක්. ඒ කියන්නේ පළමුවෙන්ම අර මුලින් සඳහන් කළ ලිච්ඡවි රජදරුවන්ට නියමිත අපරිහානීය ධර්ම 7ට හා සමාන 7ක්. ඊළඟට තවත් 7ක්. ඒ වගේම 7ේ ඒවා ගොඩාල් 5ක්ම දේශනා කළා 35ක්. ඊළඟට 6ේ ගොඩක් දේශනා කළා සියල්ල 41ක් බුදුරජාන් වහන්සේ අපරිහානීය ධර්ම හැටියට භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. කෙටියෙන් මෙහෙමයි, භික්ෂූන් වහන්සේලා නිතර රැස් වෙනවා නම් ශස්වීම් බහුල කරනවා නම් භික්ෂූන්ගේ දියුණුව සැලසෙනවා. දෙක, භික්ෂූන් වහන්සේලා සමගියෙන් රැස් වෙනවා නම් සමගියෙන් සාංගික කටයුතු යෙදෙනවා නම් සමගියෙන් විසිරියනවා නම් භික්ෂූන්ගේ දියුණුවක් සැලසෙනවා. භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේ විසින් පැනව ශික්ෂාපද හැර අනිකුත් ශික්ෂාපද නොපනවන්නේ නම් තැනව ශික්ෂාපද නොබිඳින්නේ නම් තැනව ශික්ෂාපද අනුව පවතින්නේ නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් පේනවා. හතරවැන්නේ බුද්ධ ශාසනයෙහි සංඝ පිතෘන් වහන්සේලා නිතර ඇසුරු කරනවා නම් ගෞරව කරනවා නම් ආවාද අනුශාසනා ලබනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. පස්වැන්නේ නැවත නැවත නොයෙක් නොයෙක් ආසාවන්ගෙන් තොර වෙලා නිර්වාණ ප්‍රාර්ථනාවෙන් නිස්සරණ අධ්‍යාසයෙන් පිළිවෙත් පුරනවා නම් භික්ෂූන් වහන්සේලාගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. දැන් හයවැන්නේ භික්ෂූන් වහන්සේලා ආරණ්‍ය සේනාසන පිළිබඳව අපේක්ෂා සහිතව වාසය කරනවා නම් ආරණ්‍ය සේනාසනවල සිත් අලවා වාසය කරනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. හත්වැන්නේ භික්ෂූන් වහන්සේ වැඩ ඉන්න තැනට නොපැමිණියා වූ සිල්ලතුන් පැමිණෙන්ටත් පැමිණියා වූ සිල්ලතුන්ට උපකාර වෙන්ටත් පවතිනවා නම් ඒ සංඝයාගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ කියන මේ කරුණ හත පළමුවෙන් දේශනා කළා. ඊළඟට භික්ෂූන් වහන්සේලා කර්ම ආරාමතා නොවීම, බස් ආරාමතා නොවීම, නිද්ධාරාමතා නොවීම, සංගණිකාරාමතා නොවීම, නැතිගුණ නොඇඟවීම, ස්වල්ප වූම ගුණ ලබාගත් නම් සමාධි මාත්‍රයක් වැනි දෙයක් එයින් සෑහීමකටපත් නොවීම කියන මේ කාරණා හත අනුව පවතිනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. එවාගේ භික්ෂූන් වහන්සේලා සද්ධා සම්පන්න නම්, පාපයට ලැජ්ජා ඇති හිරි සම්පන්න නම්, පාපයට බය ඇති ඔත්තප්ප සම්පන්න නම්, ධර්ම විනී පිළිබඳ බහුශ්‍රුත නම්, එවාගේම ආරම්භ වීරියෙන් යුක්තව පිළිවෙත් පුරනවා නම්, එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම්, විදර්ශනා ඥාන වඩනවා නම් භික්ෂූන් වහන්සේගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. ඊළඟට සති සම්බොජ්ජංගේ වඩනවා නම්, ධම්මීචේ සම්බොජ්ජංගේ වඩනවා නම්, පිරිය සම්බොජ්ජංගේ වඩනවා නම්, ප්‍රීති සම්බොජ්ජංගේ වඩනවා නම්, පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනවා නම්, සමාධි සම්බොජ්ජංගේ වඩනවා නම්, උපේක්ෂා සම්බොජ්ජංගේ වඩනවා නම් භික්ෂූන් වහන්සේගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. එවාගේ භික්ෂූන් වහන්සේලා අනිත්‍ය සංඥා වඩනවා නම්, අනත්ත සංඥා වඩනවා නම්, අසුභ සංඥා වඩනවා නම්, ආදීන සංඥා වඩනවා නම්, ප්‍රහාණ සංඥා වඩනවා නම්, එවාගේම විරාග සංඥා වඩනවා නම්, නිරෝධ සංඥා වඩනවා නම් භික්ෂූන් වහන්සේලාගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. එවාගේ භික්ෂූන් වහන්සේලා
තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා වෙත මෛත්‍රී සාගත කාය කර්ම පවත්වනවා නම්, මෛත්‍රී සාගත වචී කර්ම පවත්වනවා නම් ඇති තැනත් නැති තැනත්, මෛත්‍රී සාගත මනෝ කර්ම පවත්වනවා නම් ඇති තැනත් නැති තැනත්, තමන්ට ලැබෙන ධාර්මික දේ බෙදා හදාගෙන පරිභව කරනවා නම්, සීලය පිළිබඳ මතභේදයක් නැතුව සීලය මැනවින් සමව ආරක්ෂා කරනවා නම්, ධර්මී පිළිබඳව මතභේදයක් නැතුව ධර්මයේ මැනවින් දරාගෙන පවතිනවා නම්, ඒ භික්ෂූන් වහන්සේලාට දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ කියලා මෙම අපරිහානීය ධර්ම 41කින් භික්ෂු සංඝයා වහන්සේට ආවාද කරලා, සීලය නම් මෙයයි, සමාධිය නම් මෙයයි, ප්‍රඥාව නම් මෙයයි, සීලයෙන් වැඩුණු සමාධිය මහත්ඵලයි මහත් ආනිසංසයි, සමාධියෙන් වැඩුණු ප්‍රඥා මහත්ඵලයි මහත් ආනිසංසයි, ප්‍රඥාවෙන් වැඩුණු සිත මැනවින් ආශ්‍රවයන්ගෙන් අතමින්දෙනවා කියලා මෙහෙම දේශනා කරලා, ඉන්පසුව සරුවඥන් වහන්සේ වැඩියා රාජකාරාමේට. ඒ කියන්නේ අම්බලට්ටිකා කියන උයනක් තියෙනවා රජගහනුවරට නාලන්දාවටත් අතරේ. එහි රාජාගාරක කියන සෙනසුනක් තියෙනවා. එතන වැඩියා. එතෙන්දත් වෙලා බුදුරජාණන් වහන්සේ සීලය සමාධිය ප්‍රඥාව ගැන විශේෂ දේශනා පැවැත්තුවා. ඉන්පසුව සරුවඥන් වහන්සේ වැඩියා නාලන්දාවට. නාලන්දාවේ පාවාරික අම්බවණී කියන අම්බවණී ගත කළා. එහිදී සරුවත් මහ රහතන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා සරුවඥන් වහන්සේ වෙත ඇවිල්ලා පුදුම විදිහේ ස්තුති පූජාවක් කළා. සරුවඥන් වහන්සේට කියා හිටියා, මම මේ විදිහේ මානසිකාදීකින් මෙතෙක් ගත කළා සමාපත්තියෙන් නැගිටලා. ඒ මොනවාද? අතීත අනාගත වර්තමාන තුන් කාලයේදී අපේ සරුවඥන් වහන්සේ තරම් ප්‍රඥාවෙන් උතුම් කෙනෙක් ඇත්තේ නැත කියන මේ වචනේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ ඇහැවා, සාරිපුත්‍රයේ ඔබ අතීත සරුවඥන් වහන්සේලා සිතින් සිත දැක්කද? අනාගත සරුවඥන් වහන්සේලාගේ සිත සිතින් සිත දැක්කද? නැත ස්වාමීනි, මං අනුමාන වශයෙන් එසේ සිතුවා. ඒ අතීත බුදුවරයන් වහන්සේලා අනාගත බුදුවරයන් වහන්සේලා සතිපට්ඨාන සතර වඩලා බොජ්ජංගහත වඩලා මේ විදියට සරුවඥතාඥානිරපත් උනා. අපේ සරුවඥන් වහන්සේත් එසේමයි කියලා උන්වහන්සේ වෙත බොහෝම ගෞරවයෙන් ප්‍රශංසා මුඛයෙන් ස්තුති පූජාවක් කළා. එතින්දි සරුවඥන් වහන්සේ සීල සමාධි ප්‍රඥා ගැනම විස්තර දේශනා පවත්වලා එතනින් වැඩම කොටවා දාලේ පාටලිය ගාම කියන ගම්මානයටයි. ඒ කියන්නේ පසු කාලයක පාටලිපුත්‍ර නගරයේ දුවන ඒ ප්‍රදේශයයි. ඒ පාටලිපුත්‍ර පාටලිය ගාම කියන ගමෙහි බෞද්ධෝ බොහෝසෙන් සද්ධා ප්‍රසන්න පිරිසක්. ඒ පිරිස තමන් වෙතනොයේ රජදරුව ආහම සැස්වීම් පවත්වන ස්ථානයක් නැතුව බැවින් විශාල ශාලාවක් ඉදිකරලා තිබුණා. ඒකට ආවසදාගාරය කියලා කියනවා. මේ ආවසදාගාරයේ බුද්ධ ප්‍රමුඛ 1250 සංඝ පිරිසට පහසුකම් සැලසලා දුන්නා. විශාල පිරිසක් බණ හඬාවා. එතින්දි සරුවඥන් වහන්සේ පිරිසට පංචශීලයේ නොරැකීමේ ආදීනව පහත්, පංචශීලයේ රැකීමේ ආනිසංස පහත් දේශනා කළා. පංචශීලයේ නොරැකීමේ ආදීන වශයෙන් පළමුවැන්න ධනයෙන් පිරිහෙනවා. දෙවැන්න කීර්තියෙන් පිරිහෙනවා. තුන්වැන්න ගුණමකුක බවට, එවාගෙම අවිශාරද බවට පත් වෙනවා. හතරවැන්න මරණාසන්න මොහොතේදී සිහිමුලා වෙනවා. පස්වැන්න මරණින් මත්ය අපාගාමි වෙනවා. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් පහදා වදාලා. ආනිසංස පහ ඇටියට පංචශීලයේ මැනවින් රක්නා සීලවන්තයා ධනයෙන් දියුණු වෙනවා. යසෝ කීර්තියෙන් දියුණු වෙනවා. ගුණ කතාව පැතිරෙනවා. එවාගෙම ඕනෑම රාජ පිරිසකට නමුත් විශාරදව මුහුණ පාල කතා කරන්න සමත් වෙනවා. එවාගෙම මරණසන්න මොහොතේ මනා සිහිනුණින් ඉඳ සමත් වෙනවා. මරණින් මත්තේ නිදාපිවිදයාක්මෙන් සුගති ලෝකයක උත්පත්තිය ලැබනවා. ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් පැවැත්තුවා. එදා සරුවඥන් වහන්සේ රාත්‍රියේ මැදීමේ සැතපී අලුයම් කාලයේදී එලිමානි සක්මන් කළා. ඒ මොහොතේ දකින්න ලැබුණා මේ පාටලිපුත්‍ර නගරය නිර්මාණය කරන ප්‍රදේශයේහි දෙවි දේවතාවෝ අහසේ විමන් සඳහා වෙන් කරගන්නවා, අහසේ ඉඩම් වෙන් කරගන්නවා. ඒතන සඳහන් වෙනවා මහේසාක දෙවියන් අහසේ විමන් ඇති කරගන්නා තැන් ළඟ මහේසාක රජදරුවන්ට මාලිගා ඇති කරගන්න හිතෙනවා. මධ්‍යම දේවතාවන් වෙන් කරගන්න තැන්වල මධ්‍යම රාජ පුරුෂයන්ට නැත්නම් රජදරුවන්ට මාලිගා හදාගන්න හිතෙනේ මෙනවා. තුන්වෙනි පන්තියේ දෙවි දේවතාවන් අහසේ විමන් වෙන් කරගන්න තැන්වල
තුන්වෙනි පන්තියේ රජදරුවන්ට මාලිගා හදා ගන්න ඉදිරිපත් වෙනවා හිතේනවා. පසුදා උදෑසනම සුනීද වස්සකාරී කියන මගධ මහාමාත්‍ය දෙන්න ඇවිල්ලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට දානි දුන්නා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ ඒ පිරිසට විශේෂ අනුශාසනාවක් කළා. මේ දෙවියන්ද පින් දීමේ වැදගත්කම, මේ වාගේ පින්කමක් කළා දෙවියන්ද පින් දීමෙන් දෙවියන්ගේ මෛත්‍රිය කරුණාව ඒ පිරිසට යොමු වෙනවා. දෙමව්පියන් දරුවෙකු රැකගන්නාක් මින් ඒ ඇත්තෝ ආරක්ෂා කරගන්නවා කියලා බොහොම ලස්සන දේශනාවක් පැවැත්තුවා. සුනීද වස්සකාර මගධ මහාමාත්‍යෝ දෙන්න මේ පාටලිපුත්‍ර නගරය නිර්මාණය කරන්නේ අජාසත් රජතුමාගේ විධානයෙන් අර විශාල මහනුවර ලිච්ඡවි රාජධානී ආක්‍රමණය කරනු පිණිසයි. ඒ කෙසේම සිද්ධ වුණා සරුවඥන් වහන්සේ සියල්ල දන්නවා. ඊළඟට සරුවඥන් වහන්සේ තනින් පිටත් වෙන තැනට ගෞතම ද්වාරය කියලා නමකුත් එයත්තු නිදාන කළා, නියම කළා. ගංගෙන් එතර වෙන්න තිබුණු තැනදී සරුවඥන් වහන්සේ වඩින වෙලාව විශාල ගම් වතුරක් තිබුණා. දෙපැත්තේ මිනිස්සයෝ ඔරුපාරු සෝදානම් කරගන්න අයන් දෙන්න. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ සංඝ පිරිසත් එක්ක ඉරිදීෙන් එගොඩට වැඩියා. බැලලා ප්‍රීති වාක්‍යයකුත් කිව්වා. ඒ වැඩම කළ තොටුපොළට නියම කළා මේ සුනීද වාසකාර ඇමතිව දෙන්න ගෞතම තීර්ථය කියලා. මේම මේ පාටලිපුත්‍ර නගරයට ඔය නම් භාවිතාවෙන්න සිද්ධ වුණා. සරුවඥන් වහන්සේද අනාගත වාක්‍ය දේශනා කළා. ඉදිරියේදී බුද්ධ ශාසනාන්තයේතෙක්, ඒ කියන්නේ ඒ රටේ බුද්ධ ශාසනය පවත්නාතෙක් පාටලිපුත්‍ර නගරය අගනුවර වෙනවා. එවාගෙන් වෙළඳ මධ්‍යස්ථානය වෙනවා. හැබැයි මේ පාටලිපුත්‍ර නගරයට ගින්නෙන් හෝ ජලයෙන් හෝ මිත්‍ර භේදයෙන් හෝ විපත්තියක් වෙනවා අනාගතයේ කියන එකත් උන්වහන්සේ අනාගත වාක්‍යයේ ප්‍රකාශ කරලා තියෙනවා. ගංගෙන් එගොඩ වෙච්චේ සරුවඥාන් වහන්සේ වැඩියේ කෝටි ග්‍රාමයේට. කෝටි ග්‍රාමයේහි යදීන් අතරත භික්ෂු සංඝයා වහන්සේට ආවාද කළේ චතුරාර්ය සත්‍ය පිළිබඳවයි. මානිනෙ ඔබත් අප සෑම දෙනාම දීර්ඝ සංසාරියක ඇවිද්දා. මොනවාද ඇවිද්දින්ද හේතුව? ආර්ය සත්‍ය අතර නොදන්නාකම. දැන් අපි සීලම දෙන ආර්ය සත්‍ය දැකගත්තා. භවනිත්‍ය කියන තෘෂ්ණාව මුලින් උදුරා දැම්මා. මින් ඉදිරියට අපට මේ විදිහේ සංසාර ගමනක් නැත කියන එක පහදා දෙමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සවිස්තරව දේශනා කළා. එතින්දී සාරුවඥන් වහන්සේ වැඩම කොට වදාලා නාදිකාව කියන ප්‍රදේශයට. ඒ නාදිකාවේ තියෙන ගිංජකාවසති කියලා සේනාසනයක්. එහිදී සාරුවඥන් වහන්සේ විශේෂ දේශනා පෙළක් භික්ෂු සංඝයා වහන්සේ උදෙසා පැවැත්තුවා. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඇසුවා. ස්වාමිනේ, මේ නාදිකාවේ හිටියා සාල්ලක කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ උපන්නේ කොහෙද? ඒ වගේම නන්දා කියලා විශේෂ භික්ෂුණීන් වහන්සේ නමක් හිටියා. ඒ වගේම සුදත්ත කියලා හොඳ උපාසක මහත්මියක් හිටියා. සුජාතා කියලා හොඳ උපාසිකාවක් හිටියා. ඒ ඇත්ත කොහෙද උපන්නේ ස්වාමීනි? ඒ වගේ සරුවඥන් වහන්සේ දේශනා කළා. ඒ සාල්ලක භික්ෂුන් වහන්සේ රහත් වෙලා පින්වන් පෑවා. නන්දා භික්ෂුණීන් වහන්සේ අනාගාමි වෙලා සුද්ධාවාසයේ උපන්නා. එවාගෙම සුදත්ත උපාසකතුමා සකදාගාමි වෙලා දෙව්ලොව උපන්නා. එවාගෙම සුජාතා උපාසිකාව සෝවාන් වෙලා දෙව්ලොව උපන්නා කියලා. තවත් වෙලාවක ආනන්ද ස්වාමින් වහන්සේ අහනවා, ස්වාමිනේ, මේ නාදිකාවේ තවත් පිරිසක් ඔය වගේ දැන් කලුරිය කළ තන හොඳ බෞද්ධයෝ, එක්කෙනෙක් කුක්කොට කියන උපාසකතුමා, එක්කෙනෙක් කාලිම්බ කියන උපාසකතුමා, එක්කෙනෙක් කණ්ඨක කියන උපාසකතුමා, එක්කෙනෙක් කටිස්සබි කියලා උපාසකතුමි, එක්කෙනෙක් තුට්ටෝ කියලා, එක්කෙනෙක් සන්තුට්ටෝ කියලා, එක්කෙනෙක් බද්දෝ කියලා, එක්කෙනෙක් සුබද්දෝ කියලා. ඒ ඇතු කොහෙද උපන්නේ? ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ ආදාලා ආනන්දය, ඒ නම් සඳහන් කළ සීලුම දෙන අනාගාම වෙලා සුද්ධාවාස බඹතලිය ඉපදුණා. ඊළඟට සරුවඥන් වහන්සේ දේශනා කළ ආනන්දය, මේ මිය පරලෝ යන ඔක්කොම ගැන අහන්න ගියාම තථාගතයන් වහන්සේට ඒක වෙහෙසක්. මම දෙන්නම් ධර්ම ආදාසයක්. යන්නේ කඩපතක්. යම් කිසි කෙනෙකු සෝවාන් වුණා නම්, සකදාගාමී වුණා නම්, අනාගාමී වුණා නම්, එහෙ නැත්නම් යම් වෙලාවක මේ පරිලෝ යන ආසන්න වෙලාවකදී තමා ලබාගත්තේ අධිගමී ප්‍රකාශ කරන්න මං අනුන්දන වදාරනවා. ඒ ඇත්තෝ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ සරණ ගියේ අවිච්ඡ ප්‍රසන්න අය. ඒ කියන්නේ සෙලවිය නොහැකි සද්ධා සම්පන්න අධිගමලාභී සද්ධා සම්පන්න අය. ඒ ඇත්තන්ට පුළුවනි තමන්ගේ අවසාන මොහොතේදී මං අසවල් අධිගමයටපත් වුණා කියලා තමන් සමීපචාරී අයට ප්‍රකාශ කරන්න පුළුවනි කියලා උන්වහන්සේ විශේෂ දේශනාවක් පැවැත්තුවා. ඉතින් උන්වහන්සේ වැඩම කොට වදාලා විශාලා මහනුවර අම්බපාලි වනයේට.
මේ අම්බපාලී වනය බොහෝම විවේක ස්ථානයක්. ඒ බව ආරංචි වුණා අම්බපාලී ගණිකාවට. එතුමිය තමන්ගේ පිරිසත් එක්ක යානාවකින් ගිහිල්ලා සරුවඥන් වහන්සේට දානිට ආරාධනා කළා. ආරාධනා කළ එනකොට ලිච්ඡවි රජදරුවෝද යානාවලින් ගියා 500ක් පිරිස ආරාධනයට. යාම සරුවඥන් වහන්සේ ආරාධනය බාරගත් බව. ඉතින් අන්තිමේදී ඒ අම්බපාලී ගණිකාවගෙන් ඒ හැමෝම ඉල්ලුවා අපි මෙච්චර මුදල් දෙන්නම් අපට ඒ දාන වාර දෙන්න කියලා. එතුමිය කිව්වා මේ මුළු මහත් ලිච්ඡවි රාජධානියම මට දුන්නත් මම නම් මේ දාන වාර කාටවත් ආපහු දෙන්නේ නැහැ කියලා. අන්තිමේදී ලිච්ඡවි රජදරුවෝ අත්පොල් සංගහලා තියෙනවා අසුරුසන ගහලා තියෙනවානේ අපි පෙරදුනානි කියලා. අන්තිමේදී පසුදින අම්බපාලී විශාල සංඝ පිරිසට ඉතා උතුම් ලෙස දානෙ දුන්නා. දානෙ දුන්න පමණක් නෙමෙයි ඒ අම්බපාලී වනය සම්පූර්ණයෙන් බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝ සතුකොට පූජා කළා. පසුව එතුමිය පැවිදි වුණා. දෙවිසස්නේ පැවිදි වුණා. හේතුව එතුමියගේ පුත්‍රවණක් හිටියා කානු කොණ්ඩඤ්ඤ කියලා. ඒ පුත්‍රවණ බුදු ශාසනයේ පැවිදිව රහත් වෙලා හිටියේ. එනිසා මිතුමියට තෙත නැමුණා තමන් සතුදේ සංඝ සතුකොට තමනුත් පැවිදි වෙලා සසර දුක්කරණේ කරන්න. ඒ වගේම පැවිදි වෙලා වැඩි කලක් ගියේ නෑ. එතුමිය සෞඛ්‍යලෙස නසා අරහත්ත්වයට පත්ලා පිරිනිවුණා. ඊළඟට සරුවඥන් වහන්සේ ඒ අම්බපාලී ගණිකාවගේ අඹවනයෙන් පිටත් වෙලා තමන් වහන්සේ නැවත වැඩම කරන්න යදුනා බේලුව ගමනට. මේ බේලුව ගමේ වස් සමාදන් වෙන්න ආසන්න කාලයයි වැඩි. ඒ කියන්නේ 45 වෙනි වස. ඒ වෙලාවේ භික්ෂු සංඝයා වහන්සේට නියම කළා මහණෙනි තම තමන් දන්නඳුරන හිතවත් භික්ෂූන් වහන්සේලා සමගෝයි විශාලා මහනුවර සමීප ස්ථානවල වස් වසන්ඩයි කියලා. මොකද මේ බේලුව ගම එච්චර දියුණු ගමක් නෙමෙයි. විශාලා මහනුවර හැම දෙයකින් දියුණුයි. එනිසා භික්ෂු සංඝයා වහන්සේට සිව්පසය ලබන්න පහසු බැවින් විශාලා මහනුවර ස්ථානවල වස් වසන්ඩි කියලා විධාන කළා. ඔය විදිහට සරුවඥන් වහන්සේ ඒ පිරිසට අනුශාසනා කළා. සරුවඥන් වහන්සේ වස්සැලඹුණා විතරයි විශාල රෝගාබාධයකට මුහුණ පෑවා. රක්තාතීසා රෝගය. උත්සන්න වුණා, අතිශයින්ම උත්සන්න වුණා. ඉතින් අතිශයින් උත්සන්න වෙලා වෙලා උන්වහන්සේ කල්පනා කළා මම මේ භික්ෂු සංඝයා වහන්සේට ආමන්ත්‍රණය නොකොට පිරිනිවන් පෑම සුදුසු නැහැ කියලා. තව මාස 10ක් උන්වහන්සේට පිරිනිවන් පාන්න කාලය ඉදිරියට තියෙනවා. එනිසා සමාපත්තිය බලයෙන් ඒ රෝගය මැඩ පැවැත්වුවා. බෙහෙත් හේත් වලින් පමණක් නෙමෙයි සමාපත්තිය කියන්නේ අරිහත් ඵල සමාපත්තියම. එහිම සමාපත්තිය යෙදෙමින් උන්වහන්සේ රෝගය යටපත් කළා. වෙනත් අවස්ථාවල සරුවඥන් වහන්සේ දවසකට 120 කෝටි ලක්ෂ වාරයක් අරිහත් ඵල සමාපත්තියේ සමවදින සෙනික සෙනිකව. නමුත් එදායින් පසු උන්වහන්සේ වැඩි වේලාවක් අරිහත් ඵල සමාපත්තියෙම යෙදෙන්න පුරුදු වුණා. එයින් සිදු වුණේ ඒ අරිහත් ඵල සමාපත්තිය අනුභවයෙන් ශාරීරික නිරෝගී රූප කලාප ඉතිරී පැතිරී පහළ වීම නිසා රෝගාබාධ වේදනා යටපත් වුණා. ඔහොම ගින් 3 මාසෙ ගත කළා. ඒ 3 මාසෙ ගත කළ අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ ස්වාමීන් මට නම් ඇස් පවා නිලංකාර වුණා. දිසා පවා හිතා ගන්න බැරි වුණා මේ සරුවඥන් වහන්සේ පින්වම් පායිදෝ කියලා. නැතානන්දයේ තථාගතයන් වහන්සේ පින්වම් පාන්නේ නැහැ. දැන්ම තථාගතයන් වහන්සේ මේ මොහොතේ ජීවත් වෙන්නේ හරියට දිනට කරත්තයක් හැර බැඳලා වැඩ ගන්නා වගේ. ආනන්දයේ සීල සංස්කාර අනිත්‍යයි කියලා අපි දේශනා කළා තියෙනවා නේද? එනිසා මේ සංස්කාර ධර්මත් අනිත්‍යයි කියන එක පහදා දෙමින් සංඝයා රැස් වෙන්න තැනක් නියම කළා. එතින් මේ සංඝ රත්නයේ අමතා සරුවඥන් වහන්සේ දේශනා කළා මහණෙනි දැන් තථාගතයන් වහන්සේගේ ආයුෂ් පරිච්ඡේදය බොහොම කෙටි. දැන් මගේ වාස අවුරුදු 80කට සමීපයි. මගේ ජීවිතයට මම පිහිට කරගත්තා. එනිසා සෑම දිනම අප්‍රමාදව මනස සිහිනුවණින් යුතුව සමාධි සම්පන්නව විදර්ශනා ඥාන සම්පන්නව තමන්ට තමන් පිහිට කරගත යුතුයි කියලා බොහෝම ලස්සන අනුශාසනාවක් පැවැත්තුවා. ඒ අනුශාසනා පවත්වලා එතනින් සරුවඥන් වහන්සේ නැවත සැවැත් නුවර බලා පිටත් වුණා. මේ සැවැත් නුවරට වැඩිය හරියටම ඉල්පෝයට සමීප වෙලා. එතකොට එතෙන්දී සරුවත් මහ රහතන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා ආයුශාස්කාර බැලුවම තව දවස් 7කින් පිරිනුවන් පාණ්ඩ වෙනවා. හරියට ඉල්පෝයට දවස් 7කට කලින් මේ. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ වෙත වැඩම කරලා තමන් වහන්සේ කියා හිටියා ස්වාමිනී මට දැන් පිරිනුවන් යන්න කාලය සමීපයි. මට ඕන තැනක පිරිනුවන් පාන්න පුළුවන්. නම ස්වාමීනි මගෙන් ඉෂ්ඨ විය යුතු තවත් සේවයක් තියෙනවා. මම බොහෝ භික්ෂු සංඝයා වහන්සේට උපකාරී වෙ හිටියා.
නමුත් මගේ මෑණියන් දරුවන් හත් දෙනෙක්ම රහත් වෙලා ඉන්න මෑණියන් තාම මිසදුට ගෙන ඉන්නවා. මගේ මෑණියන්ට ධර්මානුග්‍රහයක් කරන්න යන්න මට අවසරයි කිව්වා. ඒ වගේම මට පිරිනුවන් යන්නත් අවසරයි කිව්වා. සාරුවඥන් වහන්සේ වදාලා සාරිපුත්‍රේ තමන්ගේ මේ සහෝදර සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට අනුශාසනාවක් කරන්න කියලා. ඒ වෙලාවේදී සාරුවත් මහ රහතන් වහන්සේ අහසට පැන නැගී සාරුවඥ පාදමූලේ වඳිමින් නානාවිද ප්‍රාතිහාර්ය පාමින් අහසේදී විසිතුරු ධර්ම දේශනාවන් පැවැත්තුවා. පවත්තලා නැවතත් උන්වහන්සේ බිමට බැහැලා සාරුවඥ පාදමූලේ වැඳලා දෙවියන්ට ප්‍රදක්ෂිණා කරලා කියා හිටියා, ස්වාමිනී මේ මගේ අන්තිම දැක්මයි. මින් ඉදිරියට මට දකින්න වෙන්නේ නෑ ස්වාමීනි. මං ඒකා සංකේය කල්ප ලක්ෂයක්ම භාග්‍යතුන් වහන්සේ දැකීමේ ප්‍රාර්ථනාවෙන් ආවා. ඒ මාගේ ප්‍රාර්ථනාවද මුඳුන්පත් වුණා ස්වාමීනි. මට අවශ්‍යයි කියලා තුන් යලක් ප්‍රදක්ෂිණා කළා. පේන තෙක්මානේ පස්සෙන් පස්සට වැඩියා. සාරුවඥන් වහන්සේ භික්ෂු සංඝයාට විධාන කළා, මහණෙනි, ඔබ සැමදෙනාගේ ජ්‍යෙෂ්ඨ සහෝදරතුමානම් වෙන සාරිපුත්‍රිස්තවරයන්ට ගෞරව කරන්න කියලා. සීලෝම සංඝ පිරිස සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පසු ගමන් වැඩිය දොරකොටුව දක්වා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තමන් එකට හැසිරෙන 500ක් සංඝ පිරිස පමණක් අරගෙන අනිත් පිරිසට නැවතින්න සලස්සලා හැමෝටම ආවාද දීලා වැඩියා නාලන්දාවට නාලක ගමට. බැලලා මෑණියන් කිව්වා, අම්මේ මම උපන්න මාලිගා මට ඕනෑද? මේ සංඝ පිරිස 500ක් ඉන්නවා. ඒ තමන් වහන්සේ ඉල්ලන් ඉස්සර තමන් වහන්සේගේම සොහොයුරු චුන්ද මහරහතන් වහන්සේ කල්ලාතු පිටච්චරුව මෑණියන් වෙත. ඊළා මේ විස්තරය කිව්වා. මෑණියෝ බොහොම සතුටු වෙලා ඒ උපන්න මාලිගාවේ අසුන් පනවලා පහසුකම් සැලැස්සුවා. පන් පහසුව ආලෝක පහසුව සැලැස්සුවා. එතුමියට වෙනම මාලිගාවක් ඒ සමීපයේ තියෙනවා. ඉතින් ඒ දවසේදීම හරියට හත්වෙනි දවස උදා වුණා. ඉල්පුර පසළොස්වක් පොහෝ දවස. ඒ දවසේදී සතරවරන් දෙවියෝ ආව වන්දනා කරන්න. ඊළඟට ආවා සක්දෙව් රජතුමා. ඊළඟට ආවා සහම්පති බ්‍රහ්ම රාජයා. ඒ ඇත්තන්ගේ ආලෝකේ මෑණියන්ට පෙනෙනවා. මෑණියන්ට දැනගන්න ලැබුණ මේ ස්වාමීන් වහන්සේ අසනීපෙන් ඉන්නවා, රක්තාකේසා රෝගයෙන් ඉන්නේ කියලා. එළිවෙනකන් එතුමිය නිදාගන්නේ නැතුව තමන්ගේ මාලිගාවෙන්දලා උදේ පාන්දරම තමන්ගේ පිරිසත් එක්ක ආලෝක අරගෙන දඬු පහන් අරගෙන ආවා. ඇවිල්ලා අවසර ගත්තා දක ගන්න ඕන මගේ පුත්‍ර රත්නය කියලා. එවෙලාවේදී ඇවිත් වැඳලා කිව්වා, ස්වාමීනි, මේ විදියට ආලෝක හතරක් ආවා, තවත් විශේෂ ආලෝකයක් ආවා, තවත් ඊටත් වඩා සෝභමාන ආලෝකයක් ආවා, මොනවද? කිව්වානේ මෑණියනි, ඒ මුලින්ම ආවේ හතරවරන් දෙවියෝ. අපේ සාරුවඥන් වහන්සේගේ ආරක්ෂාවට හිටියාය. ඊළඟට ආය සක්දේව රජුරු අපේ සාරුවඥන් වහන්සේට උපස්ථාන කළ කෙනෙක්. ඊළඟට ආවේ ඔබත් අදහන සහම්පති මහා බ්‍රහ්ම රාජයා. එතනත් අපේ සාරුවඥන් වහන්සේ හැම අවස්ථාවකදීම සේතච්ඡත්‍රිය දරුවා. ඒ වෙලාවේ කිව්වා, ස්වාමීන් වහන්සේ දෙවියන්ට බ්‍රහ්මයන්ට වඩා ශ්‍රේෂ්ඨද? අනේ මෑණියනි, මොකක්ද මේ කියන්නේ? අපේ සාරුවඥන් වහන්සේ දේවාති දේවයි, සක්‍රාති සක්‍රයි, බ්‍රහ්මාති බ්‍රහ්මයි. ඒ සාරුවඥන් වහන්සේ මේ ගුණ සමන්වංගතයි කියලා බොහොම ලස්සන බණක් දේශනා කළා බුදුගුණ තුලින්. අහගෙන අහගෙන යනකොට මෑණියන් ගිහිත සමාධි වුණා. සමාධිය තුලින් විපස්සනා ඥාන වැඩෙන දේශනීය පැවැත්තුවා. දසුන් කෙලවුන්නේ මෑණියන් දහසක් මයින් ප්‍රතිමන්ඩිත සෝවාන් මාර්ග ඵලයට පත් වීමෙන්. අන්තිමේදී අඬලා කිව්වානේ, ස්වාමිනී, ඇයි මෙච්චර කලක් මට මේ අමෘතේ නුදුන්නේ? මං අද මගේ මේ සීලුම ශේසත බුද්ධ ශාසනයට පූජා කරනවා කියලා තමන්ගේ සීලුම සම්පත් බුදු සසුනට පූජා කළා. ඉතින් එදා දාසේ අලුයම සරියුත් මහ රහතන් වහන්සේ පින්වන් පාවා දාලා මහ පොළොවද කම්පා වුණා. ඊළඟට දවස් 15ක් ගිය අතරතදී මුගලන් මහ රහතන් වහන්සේද පිරිනිවන් පාන්න සිද්ධ වුණා. සරුවඥන් වහන්සේගෙන් අවසරගෙන තමන් වහන්සේ හිටියේ හේතවනේ කාලශිලා කියන ස්ථානයට වැල්ලා පිරිනිවන් පෑවා. ඊළඟට ඒ සිද්ධ වුණේ හරියටම ඉල් මාසේ අව අමාවක් පොය දවසේ. සරුවඥන් වහන්සේ ඒ දෙනම වහන්සේගෙම ධාතුන් වහන්සේලා රැගෙන භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ගාථා 500 බැගින් කියලා ගුණකතනයක් කරලා උන්වහන්සේලාට වන්දනා කරන්න නියම කළා. ඊළඟට සාරුවඥන් වහන්සේ වැඩම කළා රජගහ නුවරට. රජගහ නුවර ඉඳගෙන අනද මාහිමියන් වහන්සේ අමතා දේශනා කළා, ආනන්දේ, මේ රජගහ නුවර බොහෝම රමණීයයි. මේ ස්ථානයේ තියෙනවා විහාරස්ථාන 12ක්, විශේෂ 12ක්. ඒව බොහෝම රමණීයයි. යම් කෙනෙක් සතර ඉර්ධිපාදයන් වඩලා තියෙනවා නම් ඒ ඇත්තට කල්පයක් වුණා ජීවත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ඒ ඉර්ධිපාදයන් ඉතා උතුම් ලෙස භාවිත සුභාවිත කරලා තියෙනවා. යානීකත, වත්තුකත, අනුට්ඨිත, පරිචිත කියන සුසමාරද්ධ කියන හැටියට වඩලා තියෙනවා. කැමතිනම් තථාගතයන් වහන්සේ
කල්පයක් වුණත් ජීවත් වෙනවා කියලා වදාලා. එතන කල්පය කියන්නේ මේ භද්‍ර කල්පය නෙමෙයි ආයුෂ් කල්පය. අවුරුදු 100යි. එවැගේම කල්පාවශේෂ කිව්වොත් අවුරුදු 120යි. අනිදමාහිමියන් වහන්සේට මතක් වුණේ නැහැ එසේ වැඩ ඉන්නසේකවා කියන්නේ. ඊළඟට වැඩම කොට වදාලා නැවත විශාලා මහනුවරට. එහිදී සරුවඥන් වහන්සේ ඔය උදේනී කියන සේනාසනයට පත් වෙලා ඉතින්දෙත් අර වාගේ විස්තරයක් දේශනා කළා. ආනන්දේ මේ උදේනී චෛත්‍ය බොහොම රමණීයයි. එවාගේ මේ විශාලා මහනුවර ඇසුරු කොට එවාගේ විශේෂ ස්ථාන හතක් තියෙන ඒ හැම තැනක්ම බොහොම රමණීයයි. ආනන්දේ සතර ඍද්ධිපාදේ වැඩෝ කෙනෙකුට කල්පයක් වුණත් කල්පයට වැඩියෙන් වුණත් ජීවත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සේ ඍද්ධිපාද වරලා තියෙනවා. එනිසා තථාගතයන් වහන්සේට කල්පයක් කල්පාවශේෂයක් වුණත් ජීවත් වෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කළ නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට වැටහුණේ නැහැ. ආරාධනා කරන්න. ඊළඟට වැඩිය ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක චාපාල චෛත්‍ය කියන පූජන ස්ථානයට. එතෙන්දී ටික වේලාවකින් ආනන්ද ස්වාමීන් වහන්සේ පිටත් කෙරුවා. පිටත් කළ සරුවඥන් වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉඳලා ඒ වෙලාවෙම ආවා මාරදී පුත්‍රයා පිරිනිවන් පාන්න ආරාධනා කරන්න. එතෙන්දී සරුවඥන් වහන්සේ ඒක ඔහුගේ ප්‍රතික්ෂේප කළා ඔහුගේ මේ පිළිතුර නැත්තම් ආරාධනේ. ඒ වෙලාවෙදී සරුවඥන් වහන්සේ තව මාස 3කින් ඒ කියන්නේ දවස් 90කින් පිරිනිවන් පාන්න අදිෂ්ඨාන කළා. ඒ කියන්නේ ආයු සංස්කාර වස්සජනී කියලා කියන්නේ අමුතුෙන් දෙයක් නෙමෙයි. රහත් ඵල සමවතර සමයදී හිටියානම් පිරිනිවන් පාන්න නැතුව කලක් ජීවත් වෙන්න පුළුවන්. අදිෂ්ඨානෙ කෙලේ හරියටම එදා ඉඳලා 3 මාසයකින් ඒ කියන්නේ ඉදිරියේ උදාවන වෙසක් පොහොය දවසේදී අලුයම් කාලයෙන් පසුව අරිහත් ඵල සමාප්පතර සමාදියේ නෑ කියන අදිෂ්ඨානයයි. ඒ සිද්ධ කරනකොට මහ පොළොව කම්පා වුණා පුදුම විදිහට. ආනන්ද ස්වාමීන් වහන්සේ දුවගෙන ඇවිල්ලා මොකද ස්වාමීනි මේ භයානක පොළොව කම්පාවක්. මේ විස්තරේ බුදුරජාණන් වහන්සේ කපාට කියන්නේ නැතුව සඳහන් කළා පොළොව කම්පාන හේතු 8ක් තියෙනවා. පළමෙනි එක මේ පොළොව රඳා පවතින ජලය උඩ. ජලයේ පවතින වායු ගෝලය උඩ. වායු ගෝලයේ චලනය වීමෙන් ජලය කම්පිත වෙනවා. ජලයේ කම්පිත වීමෙන් පොළොව කම්පා වෙනවා. දෙවෙනි කාරණේ අභිඥා බලලාභීන්ට පුළුවන් පොළොව වටේ ජලාශයක් කළ පොළොව කම්පා කරන්න. තුන්වෙනි කාණේ යම් වෙලාවක බුදු වෙන බෝධිසත්වයන් වහන්සේ නමක් මෞඛ පිළිසිඳ ගන්නවා නම් එදා පොළොව කම්පාන දසදහස් අස්සක් වල. ඒ වගේම උපදින 16 පොළොව කම්පා වෙනවා. බුදු වෙන 16 පොළොව කම්පා වෙනවා. ධම්සක් දේවසොන් දසොන් පාතන කාලයේ පොළොව කම්පා වෙනවා. ආල් සංස්කාරත් පරිණ 16 පොළොව කම්පා වෙනවා. පින්වම් පාන 16 පොළොව කම්පා වෙනවා. අද තථාගතයන් වහන්සේ ආයු සංස්කාරත් හරිය කියලා ප්‍රකාශ කරනට ආනන්ද ස්වාමීන් වහන්සේ එතකොට මතක් වුණ ආරාධනා කරන. නමුත් සරුවඥන් වහන්සේගේ ප්‍රතික්ෂේප කළා. ඊළඟට නැවත භික්ෂු සංඝයා වහන්සේ අමතලා අනාගතයේදී සමන් වහන්සේ මාස 3කින් පසුව පින්වන් පාන බව සවිස්තරව ප්‍රකාශ කළා. ඊට පස්සේ සරුවඥන් වහන්සේ වැඩියා බණ්ඩගාම කියන ස්ථානෙට. එහිදී නැවත වඩා අර ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා විමුක්ති නොයදීමෙන් සසර ගමන දික් වූ බව ඒ ධර්මතා වැඩුණු නිසා සසර ගමන අවසන් වූ බව සවිස්තරව දේශනා කළා. අනිසමටත් එසේ අනුශාසනා කළා. එතනින් වැඩියා හත්ති ගාමේට. එතනින් වැඩියා අම්බ ගාම ජම්බු ගාම කියන ගම්මානවලට. ඒවා පියමන් කරන බොග්ග නගර කියන ස්ථානෙට වැඩියා. එහිදී සතර මහා ප්‍රදේශයේ කියන විශේෂ අනුශාසනාවක් ප්‍රයත්වා භික්ෂුන් වහන්සේලාට අනාගතයේ මුණ පාන්න සිදුවෙන ප්‍රශ්නවලදී පිළිපදින හැටි ගැන සතර මහා ප්‍රදේශයේ ඒවා සවිස්තරව දක්වන්න කාලෙම දි වෙනවා. ඊළඟට සාරුවඥන් වහන්සේ වැඩියා පාවානුවරට. මේ පාවානුවරට වැඩම බව ආරංචි වුණා චුන්ද කම්මාර පුත්ත කියන මහා ධනවත් සිටුවරයාට. එතුමාගේ උයනක් තිබුණා. ඒ උයනේ තමයි සරුවඥන් වහන්සේ නැවතුනේ. ඉතින් එදා සන්ධ්‍යාවේ එතුමා බණ අහන්න ඇවිල්ලා අනුදමාහිමියන් වහන්සේගෙන් විස්තර අහගෙන දානේ සම්පාදනය කරන්න ඇති දැනගත්තා. ඒ වගේම පසුදා උදෑසන බුදුපාමොක් සංගරුවන සිය නිවසට වැඩම කරවාගෙන දානේ පිළිගැන්නුවා. එතුමා සම්පාදනය කළා බුදුරජාන් වහන්සේ උදෙසා රසායනික ඖෂධීය ආහාරයක්. බුදුරජාන් වහන්සේ බුදු වෙන දවසේ ක්ෂීරපායාසයටත් මේ අවසාන දානෙට මේ සක්මල පුරාම දෙවි දේවතාවන්ගේ අමෘතය එකතු කළා කියනවා. එනිසා සරුවඥන් වහන්සේ විධාන කළා මේ මා වෙනුවෙන් සම්පාදනය කළ සුවකර මද්දව කියන ඖෂධීය ආහාරය වෙන කෙනෙකුට බෙදන්න එපා. තථාගතයන් වහන්සේ බෙදලා ඉතුරු වුණොත් පොළවේ වළක් කපලයි වළ දාණ්ඩයි කාටවත් එක දිරවන්නේ නැහැ කියලා. සමහර කෙනෙක් කියනවා මේ සුවකර මද්දවේ කියන්නේ මාංශ ආහාරයක්. ඇත්තෙම නැහැ.
මාංසාහාරයක් නොවන බව මේ අර්ථකථාව සඳහන් වෙනවා. රක්තාතිසාර රෝගයට නියමිත රසායනික ඖෂධීය ආහාර විශේෂයක් කියලා. ඒක පිළිගත යුතුයි. හේතුව ඈත අතීතයේ අවුරුදු ලක්ෂය අවශ්‍ය තියෙන කාලවලත් බුදුවරයන් වහන්සේලාගේ අවසාන දාන වෙන්නේ සූකර මද්දවේ. ඒ කාලේ මිනිස්සු මස් මාංශ කන්නේ නැහැ. එතකොට සූකර මද්දව කියන මස් මාංශ ආහාරයක් කොහොමවත් ඒ කාලේ සැපෙන්නේ නැති නිසායින්ද පැහැදිලි වෙනවා මේක රසායනික ඖෂධීය ආහාරයක් කියලා. ඒ ආහාරය වැළඳීමෙන් සාරුවඥන් වහන්සේගේ දැඩි වේදනාවන් සංසිඳුණා. නමුත් ආපසු දැන් වඩින්න තියෙනවා තුන් ගව්වක් තරම් දුර කුසිනාරා නුවරට. ඒ වඩින ගමනේදී සාරුවඥන් වහන්සේ අතරමඟ 25 පොළක තරම් නවතින්න සිද්ධ වුණා. ඒ අතරේ එක්තරා දිය කඩිත්තකින් පැන් පානීය කරන්නට ඕනේ වුණා. සාරුවඥන් වහන්සේගේ අදිෂ්ඨානෙන් බොර වෙච්ච පැන් මණික් පාට පැහැදුනා. ඒ වන්දලා ආපසු වැඩියා වඩින කොට තින් දිහාඹ වුණා පුක්කුසාති කියලා ඒ වෙළඳ ව්‍යාපාරිකේ. එතුමා ඇත්තට කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ කෙනෙක්. එතුමා රාජ්‍ය ආසනයේ වාඩි වෙලා ඉන්න කාලේ රජකම් කරන අනික කාලේ වෙළඳාම් කරනවා. එතුමා ඇවිල්ලා බුදුරජාන් වහන්සේක සාකච්ඡා කරලා ඊටාම වටිනා වස්ත්‍ර යුගලයක් පූජා කළා. එයින් එකක් බුදුරජාන් වහන්සේට පූජා කළා, ආනන්ද ස්වාමීන් වහන්සේට එකක් පූජා කළා. එයත් කකුදා නදීයේදී සරුවඥන් වහන්සේ පැම්පහස් වෙලා ඒක දරාගත්තා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් රස විහිදෙන්න පටන් ගත්තා ඉබේම. එතනින් උන්වහන්සේ නැවත කුසිනාරා නුවරට වැඩම කළ උපවත්තන ශාලවන උද්‍යානයේහි සල්ගස් දෙකක් අතර පැනෙව රජදරුවන් බොහෝ සෙයින් වාඩි වෙන සැතපෙන ආසනයේ සැතපෙන්න ආසනයේ පනවන්න කිව්වා. එයි උත්තරේ ශේෂක ආසනයේ පනවලා වැඩ හිටියා. එතින්දී දෙවි දේවතා පුදුම විදිහේ පූජා සත්කාර අහසින් වගුරුවන්න පටන් ගත්තා. මල් වැහි, සුවඳ වැහි, ඒ වගේම ස්තුති වැහි, තූර්ය වැහි. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ ආදාලා ආනන්දේ මේ පූජාවන්ගෙන් තථාගතයන් වහන්සේට පූජා කළා වෙන්නේ නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකායන් සිව්වාණන් ප්‍රියසේ අය ධර්මානුදාන ප්‍රතිපදාව නැමැති නිවනට යා යුතු ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙන ප්‍රතිපදාවේ දෙනවා නම් ඒක තමයි තථාගතයන් වහන්සේට කරන උතුම් පූජාව කියලා. ඊළඟට සරුවඥන් වහන්සේ විධාන කළා මේ කුසිනාරාණ රජදරුවන්ට මේ විස්තර කියන්න අද රාත්‍රියේ අලුයම් කාලයේ සරුවඥන් වහන්සේ පින්වම් පානවා කියලා. ඉතින් උන්වහන්සේ වැඩම කළ ඒ පණිවිඩය කියලා විශාල පිරිසක් වන්දනාවට ආවා. උපවාන ස්වාමින් වහන්සේ උපස්ථාන කරමින් ඉන්න වෙලාවේ ඉවත් වෙන්න සැලැස්සුවා. ඊළඟට රාත්‍රියේ මධ්‍යම යාමයේහි ආව සුභද්ද පරිභාජකතුමා. එතුමා සමග කළ සාකච්ඡාවේ දෙතුමා පැහැදිලා පැවිදි වෙලා එදාම ඒ උයනේදීම සෞකලිස් නසාරහත් වුණා. මේ අන්තිම ශ්‍රාවකයන් වහන්සේ සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේ. අන්‍ය අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ අඬන වෙලාවේ කතා කළා කරපු අනුශාසනාවක එක්තරා පාඩයක් තමයි මාතෘකා කෙලේ. යෝ වෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චේන සත්තහ. ආනන්දය මා පිරිනිවන් පානයක නමයි. මා විසින් දේශනා කළද ධර්මය අභිධර්මය විනය අභිවිනය කියන මේ සතරාකාරයෙන් හඳුන්වන්න පුළුවන් වූ සුවාසෝ දහස ධර්මස්කන්ධයේ ජීවමානයි. ඒ ධර්මස්කන්ධේ මගේ ඇවෑමෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍යාදී සෑම දෙනාට ශාස්ත්‍රුන් වාසය වෙනවා. මම පිරිනිවන් පානය කරනමයි ශාස්ත්‍රුන් වාසයලා 84 දහසක් ජීවමානයි කියලා ධර්මයේ පැවරුවා. ඊට පස්සේ සරුවඥන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ අමතලා තුන් යලක් විමසුවා. බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, එවගේම ප්‍රතිපත්තිය ගැන සැකයක්, සාංකාවක්, ඉමතියක්, විචිකිච්ඡාවක් තියෙනවනම් දැන් අහන්න. කිසිම කෙනෙක් ඇහුවේ නැහැ නිහඬයි. සරුවඥන් වහන්සේලා දාලා මේ පිරිසේ කිසිම කෙනෙක් නැහැ සෝවන් නොවිච්ච කෙනෙක්. සමහර කෙනෙක් සෝවන්, සකදාගාමි, අනාගාමි රහත්. එනිසා මේ සියලු දෙනාට සැකයක් නැති බව මම පිළිගන්නවා. මගේ අන්තිම වචනේ දැන් මම ප්‍රකාශ කරනවා කියලා. හන්දදානි භික්කවේ ආමන්තයම වෝ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත කියලා අන්තිම බුද්ධ වචනේ දේශනා කළා. ඒ වෙලාවේදී උන්වහන්සේ අන්තිම බුද්ධ වචනේ ප්‍රකාශ කරපු ගමන් නිහඬ වුණා. මහන්නි මං අන්තිම වාට දැන් තොපාමතෙමි. සීල සංස්කාර ධර්ම නැසෙන වෙනසෙන සුළුයි. මහණෙනි අප්‍රමාදව එළඹ සිටි සිහිනුවණින් සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති ධර්මයන් සම්පාදනය කරත්වා කියලා නෙද්දක පියාගත්තා. හැබැයි ගමම් පිරිනුවම් පැවෙන්නේ සූවිසි කෝටි ලක්ෂ වාදියා සමාපත්තියේ සමයදුනා. සමයදෙලා නැත පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානය දක්වා සමයදෙලා ඊළඟට උන්වහන්සේ හතරවෙනි ධ්‍යානෙන් නැගිට ගමම් අර සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත මෛත්‍රී පූර්ව භාගය
අර පටිසන්ධිගත කුසල විපාක චිත්තේ සමාන විපාක චිත්තේකින් පිරිනුවන් පෑවා. ඒ වෙලාවේ දසදහසක් වල කම්පිත වුණා. මේ විදිහට කම්පා වූ අවස්ථාවේදී සාම්පති බ්‍රහ්මරාජයා වෙල ගාථා දෙකකින් ශෝක ප්‍රකාශ කළා. අනිත්‍යතා ප්‍රත්‍යසංයුක්ත වචනයක් කිව්වා. එවැගේම සක්දේව රජුරුවත් ඇවිල්ලා ගාථාවක් කිව්වා. අනද මාහිමියන් වහන්සේ ගාථාවක් කිව්වා. පසුව බුදුරජාන් වහන්සේගේ ආදාහනය සම්බන්ධ ශීල විස්තරය කල්ැතුව අහගෙන තිබුණා. ඒ අනුව ඒ ආදාහන කටයුතු ඉතාම උතුම් ලෙස සිද්ධ වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනතුරු ආදාහන කළ නොහැකි වුණා. උන්වහන්සේගෙන් පස්සේ ආදාහන වුණා ඉබේම. එවැගේම ආදාහනින් පසුව ධාතුන් වහන්සේලා ද්‍රෝණ අටක් ශේෂ වුණා. ඒ ඔක්කොම ස්ථාන රාජධානී අටක නිදාන් කරන්න යෙදුණා. එවැගේම ඉන්පසුව සරුවඥන් වහන්සේ පිළිබඳව අනාගත වාක්‍ය රහතන් වහන්සේලා ප්‍රකාශ කළා තියෙනවා. දෙවෙනි පළවෙනි සංගායනාවේදී සරුවඥන් වහන්සේ දෙසෝ සුවාසුදාස ධර්මස්කන්ධයේ සංගායනා කොට අවුරුදු 5000ක් පවත්නාසේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වුණා. ඉතින් මේ විදිහට සරුවඥන් වහන්සේගේ ඒ පූර්ව ප්‍රාර්ථනාවේ පටන් විශ්වාසංකේ කල්පලක්ෂයක් මුළුල්ලේ පුරු ඒ ධර්මස්කන්ධය නිසා ලෝතුරා බුදු වෙලා සූවිසි ආසංග ගණන් ජනතාව නිවන් පුර පමුණුවලා තමන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනුවන් පවදාලා එවාගේම රහතන් වහන්සේලා පිරිනිවුණා, ආර්යයන් වහන්සේලා පිරිනිවුණා, සෙස ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා, සෙසු ජනතාව සුවකේ කර්මාරූප නිවපල්ලෝ ගියා. මේ වාගේ හිත ඇති හිත නැති සෑම සංස්කාර අනිත්‍යයි, සෑම සංස්කාර දුක්ඛයි, සෑම සංස්කාර අනාත්තයි අසුභයි. ඒ සියල්ලම දුක්ඛාරි සත්‍යයි, දුකට හේතු සුසුස්නාව සමුදයාරි සත්‍යයි, ඒ දෙක නිති සාන්ත නිවන නිබෝධාරි සත්‍යයි, නිවනට පැමිණෙන ආර්ය අෂ්ටායක මාර්ගයේ මාර්ග සත්‍යයි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ ධර්මය අවබෝධ කරගෙන අජරාමර සාන්තාමා මහ නිවනට පත් වුණා. ඒ සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපටත් ජීවිතේ පුරා කරන සෑම කුසලයක්ම පාරමී බාට පත් වෙලා බෝධි පාක් ධර්ම බාට පත් වෙලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සදාකාලික සෝය වූ අජරාමර සාන්ත ප්‍රණීත වූ අග්‍ර අමාමහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වේවා, වාසනා වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලේක පිහිටා ධර්ම ශ්‍රවණය කළ කුසල අනුභව බලෙන් සෑම දිනාටම සාන්ති ලක්ෂණාමා මහ නිවන් සුවත් වේවා. ඉම ධර්මානුශාසනාව පැවැත්වූයේ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අති ගෞරවනීය අනුශාසක මහෝපාද්‍යාය මහා කම්මဋානාචාර්ය අතිපූජ්‍ය නා වූයේනී අරියධම්ම ස්වාමින් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ හෙටත් උදෑසන පාට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ.